කමයි සිරදනාටවා. අකුසලින් දුරුව කුසල්මත පිහිටාව ඔපගේ ජීවිතය සාර්ථක කරගන්න ට බැ සිබෙන සධර්ම මේ සන්නපේදනය කරනා බෞදධ්‍ය අරූපවා හිිය මේ පැටනිය මිත දායකත් වෙසද ධර්ම දේශනාව මෙලෙසිනාරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාපවත් පන්නට අපකිරේ හා තනුකම්පාවෙන් මෙ දම් සවවා ම්ඩ ේට වැඩමකොට පදාළ පූචපාද, හරලයායක්ගම සරණ තිස්ස ෞරවනිය සාමිට් වහන්සේ අබි සීලු දෙනාමෙක් සාධුනාද පවත්වාා පිළිගනිමුෝ. සාධසාධසාධෝ විදෙස්ගතව සිටින පුතනුවන් බන ේකේ රෝහණ විිඩි සිංග මහතා සහ ප. දොලි මැනිකා මෑනියන් ඇැතුළ, පවලේ සීල්ලු දරුදරියන් පිසයි තු ධර්ම දේශනාව මෙලෙසින් මුණු ලකටම සන්න බේදනය කරන්නට පින් බ්‍රදායිකත්වේගෙන කටයුතු කරන්නේ. එසේනම්. සිත කයවච්චන යන ුදර සංවර කර ගනිමින් මෙතැන් සිට මෙවුතුූ ධර්ම දේශනාාවා පිශ්‍රවණය කරමු. ගෞරවනි සාමිත් වහන්සේට අරාධනා කරනවා අප කිරි මහ තනුකම්පාවෙන් මෙතැන් සිට සදර්ම දේශනාව පවත්පන්නට. සමන්තාචාක්චාකවාලසු අතරාගත්ගාජන්නන්තුදේවත. සද්ධමමන් මුනිරාජස්ස සුනනතු සගග මොකොක දනන් දමම්මස් සවනෙ කාලුලු අයයන් බදනන්තා දම්මස් සවනෙ කාලුලු A badanta masාවe kalulu aya yang baddananta Namota sebagaග weතුwara hat sabmisu පටි හතඥාන චරස්ස දස බල ධරස්ස චතුවීසාර ජෙවිසාර දස්ස සබබ සතුතුතමස්ස දම්නමිසරස්ස දම්නමරාජස්ස දම්නමස් සාමිස තතාාගතස්ස සබබඥුණු. සම්මා සමබුදු්බුදස්ස නමුෝතස්ස භගවෙතුුවරහතු සබබදමමිසු අපපටිහතඥාන චරස්ස දස බලදරස්ස චතුවිසාරයි ජෙවිසාරදස්ස. tute sedamna sedam meja Dam massස ග seabannyunu සම sambut buddha seනotaසභගතුwara sabdamna misu ටිහතඥාන චරස්ස දස බලධරස්ස චතුවිීසාරයි ජෙවිසාර දස්ස ස සතුතුතමස් से දනමිසරස්ස දම්නමරාජස්ස දමම සාමිස තथාගකස සුණු. සමමා සමම්බුද්බුදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පෙන්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේෙ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නක් උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැදි මෙලව ජීවිතයක් සකස්කර ග්ඩත් නිවැරදි වන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළු ආයිති භවයකින් සැනසන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාරිසත් එධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයම මුදුම් පත්කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානා නි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් මේ පින්නතුන්ට හේතු වාසනාවේවා කල ප්‍රාර්ථනා කරනවා. පන්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණඩ කල්පනා කළේ ධම්ම පදපාලයේ භාගිතුන් වහසගේ ශ්‍රීම කහෙම්ම දේශනා කොට වදාළ උතුම් ගා තාරත්නය. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කොට වදාලි අනාත පෙන්ඩික සිටිතුමාගේ ගොපල් එෙක් කිටියා නන්ද කියලා එ නන්ද කියන ගොපල්ල අරමුණු කරගෙන තමයි මේ ගාතාරත්නය දේශනා කරල තියෙන් අනාත පින්්ඩික සිටිතුමා බොහෝම ශ්‍රද්ධාවන්ත සත්පුරුෂයෙක් බව ධර්මය තුළින් අපි බොහෝම අහලා ඉගෙනගෙන තියෙනවා සිටතුමා ඇසුරු කරන අයත් සත්පුරුෂයෙක් ඇසුරු කරන නිසා බොහෝම සත්පුරුෂ ගුණති විච්චාය ඉතින් ආන්ගේ නිසාම මේ නන්ද සිටිතුමාගේ ආශ්‍රයේ නිසාම ධර්මයට ලැදි තුනුරුවන්ට ලැදි බොහම සත්පුරුෂයක් බෝට පත් වනා සත්පුරුෂ නන්ද කියෙන ගොපල් අරමුණු කරගෙන මුල්කරගෙන දේශනාකොට වදාල ගාථාව තමයි දිසෝ දිසන් යන්තන් කයිරයි වේරී වාපන මිච්චා පණ හිතං චිත්ත පාපියෝනන් තතුළ කරිරි මේ ගාතාරත්නය සරල තේරුම දිිසෝ කියල කෙනෙ හොරෙකුට දිසෝ දිසන් හොරෙකුට යන්තන් කයිරා යමක් කරයිද වේරී වාපනවේරි නම් වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට යමක් කරයිද. මේ දෙකම ඉතාම බිහිසුණේ. හරෙ හොරෙකුට අපරාධයක් කරනකොට එක හරි බිහිස්සුුණු අපරාධයක් වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයකුෙන් පලිගන්නකොට එක සුළු පටු පලිගැනීමත් නෙමෙඉන්නේ ැ අප සාමාන්‍යෙන් අහනවා දකිනවා මෙිනි සුමරල්ලතියන පිහිෙන් ඇන්නලා. දෙතකට අපි ඕන තරන්ගුවයි විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවලින් අහනවා දහපොලකට පහලුස්පොලකට විසිතිස් පොලකට පිහෙන් ඇල කියලා.චමාරකටියය පිහුත් තැනලා බෙල්ලත් කපල ඇස්වලටත් ඇනල ඔළුවත් හිල් කරලා එහෙමත් දාළ ගිහිල්ලා. වෙඩි තිබ්බත් සමහල්ලාට වෙඩිවුන්ට දහයක් පහළවක් වියදන් කරලා. ඇැයි ඒහෙම කරගෙන යන්නේ. වෛරේ නිසා. දේශයෙන් පටන්ගත්තහම ඒ දේශයේ නිමාවෙනකම්ම ඇනගෙන 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 යනවා උල්ලා විදෝී. කඩුව ගත්තවත් පපාගෙන කපාගෙන කපාගෙන යනවා තමන්ග හිතේ කේන්තිය නිමා වෙනකම ඒ අර වෛරේ නිසා. සමහරට කාලයක් එකට හිටපු අය ලාබාල සන්දියයේ ඉඳල ඇසුරු කරපු අය ප්‍රේමෝන්තයින් ප්‍රමවන්තියන් හැටියට කල් ගත කරපු අය නමුත් හිතය වෛරයක් කිපදිච්චහම් තමන් සමඟ වසර ගාන ඉතාම ලඟින් සැණයහසින් ඇසිරු කරපුවා ඇගි පවා බෙල්ල කපල දාලා කියල අපිට අහන්ඩ ැබෙන ඕන තර වෛරේ නිසා ආං එකයි සඳහන් කළේ හොරෙක් හොරෙකුට අපරාධයක් කරනකොට වෛරක්කාරයෙක් වෛරක්කාරයකුට අපරාධයක් කරනකොට එක හරුවම බිහිසුන්ම අපරාධය එතොට අපරාධයක් හැටියට කරදර කරනකොට ඒ කරදරේ කොහොම කරන්න බැරිද මිනිහෙක්මරණවා කියල කියම අපග හොරෙක් තවත් එවැනිම හොරෙක් අල්ලගෙන දනුවන් කරනවා කියන බිහිස්සුුණුයි බිහිසුයි කකවට අපිට ඕක තේරෙන්නේ වැජී. මිනිස්සුන්ට වද දෙනකොට කොයි තරම් දරුණු විදිහට වද දෙන්නඩ පුළුවන්ද නයපතු ටික ගලවන්ඩ පුළුවන්. නයපොතු ඇතුළට ඇල් පිණිතිවාගේ කටුවලින් අනින්ට පුළුවන් සමට ඇගිලිටික ඔක්කෝම නිකංගරාපි බෝං්චිමය කරල් කපනවාගේ ලඟින් 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 කොටයෙකුඩ තියෙන කපාගෙන කපාගෙන යන්න පුළුවයි අතපයත් ඒවි දිහට කපන්්ඩ පුළුවන් පුළුස් සන්ඩ පුළුවන් පුළුස්සනව කියලෙකිවත් විවිධ ක්‍රම තියෙනවන් දැ සඳහන් කරන්නේ හමුදා වහෙම හිටපු සොල්දාදුව අල්ලගෙන ගියහම හතුරන් විසින් ගගේස් ලාම්පපුුවෙන් මයි ඇගිලි පුලුසැව කියල කියන්නේ. ඉති සාමාන්‍යකින්දරකින් පුච්චනාටත් වඩ කොච්ච වේදනාවද අපි දැකල්ති න ගෑස්වලින් ඔ යකඩෙහෙම ක පණ්ඩත් පුච්චනවා. දී එහෙම ගෑස්වලින් පුච්චනවගේනවා. එතට කොයි තරන් වේදනාවක් විඳිනව ඇද්ද ආං ඒවාගේ මරණවා කියලකිවට ඉතාම දරුණු වද වේදනා දීලා මරන්න පුළිුවම. එතකොට හොරෙක් හොරෙකුට කරදරයක් කරනකොට. ව තවත් වයිරක්කාරයකුට කරදරයක් කරනකොට එක අත්තිශයින්ම බිහිසුණුී කළ සඳහන් කරන්නේ ඒගේ නිසා. මිච්චා පණහිතංචිත්ත. ඔය දෙකටම වඩා බොහොම දරුණුී කල සඳහන් කරනවා වැරදියට පිහිතව හිත. අපි හිත, වැරදියට පිහිටවහමු ඒ පුද්ගලය මහා පෞකාරය කරනවා පාපියෝ නං තතුවකරිී වැරදි හිත නිසා අපි කොච්චර පව්කරනවාද හොරෙක් හොරෙකුට අපරාධයක් කරනකොට කොච්චර කරදර කරලා මැරුවත් කොච්චර කරදර කරත් අන්තිමට කරන්න තියන්නේ මරණයක. ඒ හාහට මුකුත් කරන්න බේ නමුත් වැරදිට පිහිටවූ අපි හිතට පුළුහන් මැරිච්චා අපිව ආරංයන්න කොහාටද සතර අපායට හොරෙකුට හොරෙක් මරල අපායට දාන්නඩ බෑනි වෛඩක්කාරයෙකුට වෛඩක්කාරයෙක් මරල අපායට දාන්නඩත් බේනි නමුත් පව්කාර හිතට පුළුහන් මරණින් පස්සේ පුද්ගලයා සතර අපායට ගෙනියට. ආංගක හිද අරකාරණ දෙකටම වඩා වැරදියට පිහිටෝපු හිතහරි භයානකයි කළ දේශනා කොට වදාලා. එතළ දැන් නන්ද අරමුණු කරගෙන මේ දේශනාව කළේ මොනවාගේ හේතුවක් නිසාවෙෙන්ඩ ඇද. නන්ද ගොපල්ලි හැබයි නන්ද හරි දනව කොපල්ලෙක් වුනත් දනවත් ධනවත් මේ බෞබෝග සම්පත් බාහිර දේවල්ලින් විතරක් නෙමයි. නන්ද ආධ්‍යාත්මික වශයෙන් දනවත් නද හරි ශ්‍රද්ධවන්තයි. නන්ද බුදුරාණන් වහන්සේළඟට ගෙහිල්ල දවසක් ආරාධනාවක් කරනව ස්වාමීණි භාග්‍යතුන් වහන්සේ මගේ ගෙදරුණුත් දාන ටිකක් වලදන්න වඩිින්ඩ කියලා ආරාධනාව නම් භාරගත්තා අහවල් දවස වඩින්නන් කියල සඳහන් කලේ නේ. නන්ද කාලයෙක් බලාගෙන හිටියා ගොද භාගිතුන් වහන්සේ නන්දගේ ආරාධනාව පිළිගන්නකොටම දන්නවා නන්ද ශ්‍රද්ධවන්තයි කියලා. හැබැයිත් තවම නන්දගේ ප්‍රඥ්ඥාව මෝරල නෑ ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥ්ඥාව මෝරල අමදී. ේනිසා බුදුරජාණන් වහන්සේ නන්දගේ ප්‍රඥාව මෝරණකන් තමයි මේ දිනයක් නොදීඉන්නේ. අනික නන්ද මෙැරණෙ දවස නන්ද දන්නේ නැතිවුනාට බුදුරජාණන් වහන්සේ දන්නවා. හින්ද දී කල්තියා ගැන්ඩක් පුළුවන් නන්දගේ මරණයට ආසන්න වෙනකොට තමයි නන්දට දිනී හැබෙන් එකන නන්ද මැරෙන්න්නේ වයසගිහිල්ල නෙමේ නන්ද මැරෙන්න්නේ ආකාලි අල් පාවිෂ්ක මරණය කෙසේ වෙතත් නන්දගේ මරණයට දින හතාටක් තියල අපේ බුදුරජාණන් වහසේ භික්‍ෂූන් වහසලත් එක ධර්මචාරිකයි වැඩල ආපහු වඩින ගමන් නන්දගේ ගෙවල් තියෙන පැත්තිෙන් වැඩියා ඇවිල්ල ඒ අහලති බිච්ච වන ලහබක නතරුණා නන්දට අහන්ඩ ලැබුණා බුදුරජාණන් වහන්සේ අද නන්දක ගෙවල් පැත්ති වැඩඉන්නවා කියලා නන්ද හොයාගෙන ගියා වන්දනා කරලා ටික වෙලාවක් ආග තොරතුරු කතා කරල මතක් කලාස්ුහමීණී ගෙවල් ලඟටම වැඩප එක මගේ අර ආරාධනාවට අනුව භාගිතුන් වහන්සේ හෙට මගින් දානි වලද මුද කියලා භාගිතුන් වහසසි පිළි ගත්තා නන්ද තමන්ගේ නිවස නිකං සුරපුරයක් වගේ සරසලා බුද්ධ ප්‍රමුක මහාසංගරත්නයට දානෙ ලෑෂස්තිි කරලා නිසි වෙලාවට භාගිතුන් වහන්සේ භික්‍ෂ සංගයත් එක්ක වැඩිය නන්ද බුදුරජාණන් වහන්සේට දම් පූජ කළ ද් ්‍රම හාහංගරත්නය දංවැලඳුවට පස්සෙේ. නන්ද නැවතත් බුදුරජාණන් වහස ළඟට ගිහිල්ල නැවතත් ආරාධනාවක් කරනවා ස්වාමීනි භාගිතුන් වහන්සේ මට අනුකම්පා කරන්න. ස්වාමීනී තවත් දවස් හය මගෙන් බදාන පිළිගන්්ඩ එතුකට මම දවස් හතක් දන්දුන්න වෙනවා තෙති බාගිතුන් වහස දන්නවනේ මොහුට අනුකම්පා කළ යුතුයි වැඩි දවස් ජීවවෙන්නේ ජීවත් වෙන්නේ නෑ ආය දන් දෙෙන් දවස්ථාව එන්නත් එන්නෙත් නැති නිසා ඒ ආරාධනාවත් පිළිගත්තා. දවස් හතක්ම නන්ද දන්දුන්න දන්දින අවසාන දවසී බුදුරජාණන් වහන්සේ අනුශාසනාව කළා ධනින් පස්ස ඒ අනුශාසනාවෙන් පස්ස නන්ද උතුම් සෝවාන් ආරය මාර්ගය මල බගත් නන්ද සෝවාන්නේ චාරි ්‍රාප්කි බුදුරජාණන් වහස වුවමනාව නෙත් නන්ද එතින්ට ගෙනියන්ට අන්න ඒක නිසා තමයි නන්දගේ ප්‍රඥාව මෝරණකං භාගිතන් වහසේ බලාගෙන හිටී දැ නන්ද සෝවා වුණනා ාගිතුන් වහස බලාපපුරුතු කාර්ිය සම්පූර්ණයි. බුදුරජාණන් වහන්සේ අනුශවාසනාවෙන් පසෙ පිටක්තුනා නන්ද බුදුරජාණන් වහසේගේ පාතරයඇත් අරගෙන පසු ගමන් කරනු. සෑහෙන දුරක් නද ගමන් කළ. එක්තරා තැනකති බුදුරජාණන් වහස නතර වෙලා නන්දගින් පාත්‍රරය ඉල්ල ගත්තා. ද සෑහෙන දුරක් පසු ගමන් කරපු නිසා නන්ද ටආපහු යන්නඩ භාගිතන ආශාව සරදුන්න්න. හැබයි නන්ද ටආාපහු වැඩියේ ඇත යන්න හම්බුුණි යන්න හම්බුණේ නේ. කැලෑවින් කවුද විධපුීතලය නගාගනය විල්ල නන්දගේ ශරීරයේ පසාරු කරගෙනමු ගියා මේ පැත්තෙන් ඇනිල අනි පැත්තෙන් මතුවෙලා පිටවෙලා ගිල බිමැරුුණ මාරාන්තික වේදනාවක් එක්ක නන්ද එතනම මැරිල වැටුණ ඒ දැක්ක භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂූන් වහන්සල විහාරයට වැඩලා තැන් හවස දම් සබා ම්ඩපියට එකතු වෙලා මේක කතාව බුදුරජාණන් වහන්සේගේ වැඩමකිරීම නන්දට මහත් අලාභයක් කලා කියලා. මේ රහතන් වහසල නෙමේ එෙහෙම කතා කරන්න පුතජ්ජන සංඝය භාගිතුන් වහසගේ වැඩ නන්දට අලාභෙක් වුණා මොකදදුඋන් වහන්සලගේ බලාපොරොත්තුවය බුදුරජාණන් වහන්සේ එදා නන්දගේ ගෙදර වැඩිය නැත්තන් නන්ද ඒ පාරදිගේ මේ වෙලාවට එන්නේ නෑනේ? භාගිතුන් වහසේ වැඩපුනි සා තමයි පාත්තරය තරගෙන ඒ පාරදිගේ ආවි. ඉති නන්ද ඒ පාරදිගේ ආවි නැත්තං ඔය ඒතලේ නන්දට එන්නේ නෑන් ඒක තමයි කල්පන. අපිත් හුඟක් තැන්වල කල්පනාව එහෙමයි. නමුත් ඉතින් ධර්මශාලාවට වැඩපු අපේ බුදුරජාණන් වහන්සේ. සඟ පිරිසගේ අහනුව මහනිනී මම වෙන්නඩ කලින් මොනවාගේ සාකච්ඡාවද කර කරහකි ස්වාමීනී අපි කතා කළේ නන්දගෙන. අද දවල් භාගිතුන් වහසේ පසු ගමන් කරලා ආපහු ගෙදරයන්ට හැරිච්ච නන්ද ඊතලයක් ඇනිල මැරල වැටුණා. අමි මේ ඒක ගැන කතාකරක හිටේ භාගිතුන් වහසේ දා නන්දගේ ගෙදර පැත්තර වැඩියේ නැත්තං නන්දර විපත වෙන්නෙ නෑ නේද කියලා. ුදුරජාණන් වහන්ස දේශනා කළා නෑ මහනිද සව් දිසාවෙන් කොයි දිසාාවට ගියත්. අට දිසාවෙන් කොයි දිසාාවට ගියත් නන්දාද මැරෙනෝ. අද දවසේ නන්දගේන මරණය වලක්වන්්ඩ සමත් කෙනෙ වෙන නෑ නන්දාද මැරෙන දවස. භාගිතුන් වහසගේ වැඩම කිරීම කවදාවත් කෙනෙකුට අආයහපතක් වෙන්නෙනේ ාගිතුන් වහසගේ වැඩම රීම හැම දවසම කෙනෙකුට යහපතක්මයි මහනිී. භාගිතුන් වහස්සේ එදා නන්දට මුණ ගැහුණු නිසා. හත් දවසක් දන්දීල අවසාන දවසේ අනුශාසනා වෙලාවෙේ නන්ද අතිවුතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබල සදහටම සංසාරයෙන් සතරපයෙන් අතමිදුනා. නන්දට ලැබෙන්ඩ තිවිච්ච ලුකමලාේ කියන කාරණාව භාගිතුන් හස දේශනා කළ එතකොට මේ කාරණාවෙන් අපි දකින සාකච්ඡා කළ යුතු තවත් බාහිර කරුණු කීපයක් තියෙනවා එකක් තමයි පින්නතුන මෙ නන්ද කියන ගොපල්ලා අඩු ආයුෂයෙන් ැන බව භාගිතුන් හසිදන්න සංසාරය තමන් විසින්ම කරගත්ත අකුසල කර්මයක ප්‍රතිඵලයක් නිසාුයි අල්පායුෂ්ක වෙන්නේ මොනාකුසල කර්මය නිසාද ප්‍රාණ ගාත කර්මය නිසා තවත් කාලයක් ජීවත් වෙඩ ඉන්න සතිෙක් නෙසිකල් සම්පූර්ණ කරන්න කලින් අපි වින් අරනවා. ප්‍රාගහතයේ ආදීනව හැටීට නිරේඉපදිලා දීර්ඝ කාලයක් දුක්විිඳල නැවත කව ධහරි මේවාගේ මනු ්‍යාත්ම භාවවලට ආවාහම අල්පාවිෂ්කව මැරලේනවා. ප්‍රාණගාතයේ ප්‍රතිඵලය එතකොට නන්දත් අඩු ආවිශ්‍යයෙන් මැරෙනෝ. තැ බුදුරජාණන් වහන්සේ දේශනා කලානි මහණිනී නන්දගේ මරණයේ අද දවසේ නවත් අන්ඩ සමත් කෙනෙක් නෑ කියලා. සෙව්දිසාවෙන් කොයි දිසාවට ගමන් කළත් අටදිසාවෙන් කොයි දිසාාවට ගමන් කළත් නන්දාද මැරෙනවා. නන්දගේ මරණයට හේතුකාරණ එළැඹිලායි තියෙන්නේ එතකොට අපි ගැන කල්පනා කරන්න කළ ම සඳහන් කලේ අපි කවද මැරීද අපි කොතන ැරී. අපි කොයි විදිහට මැරෙයිද අනිත් කාරණාව තමයි පින්නතුනි තැන්ඔ අපේ කෙනෙක් හදිසි අනතුරකට භාජ නෙවුනහම ගහකින් වැටුණහම වෙනත් කරදරයකට ලක්වු නහම අපි කීයක් දේවල් කියනවාට අපි කියන ඔය ගහට මම නගින්දමයි පාකීවා දැන් හොඳයි කරගත්ත වැඩී ළමෙක් බයිසකලය කරගෙන ගෙල්ල හැපෙන. ඇි ලාත පඇත් කඩාගන්නවා අපි කියනවා මං කී පාරක් කීව දෙයන්න එපා කියලා සමාරගෙනෙක් ගිල මැරෙනවා සමාර්ගෙනෙක් වතුරේ ගහගනයනෝ එදාටත් අඩනකොට අහගනින්ටපු යන්ඩ එපා කියපු ආරගාන වෙච්චරයි කිය කියන්නනවා එච්චරත් එපා කියද්දී ඇයි මේ යන්නේ අද දවස ඇත්තටම මෙිහෙන් යායුතු දවස නිසා ඒක එපා කියනය දන්නෙත් නෑ එකට ගොදුරුවෙන කෙනා දන්නෙත් නෑ මේ අන්නේ අවසාන ගමනයි කියලා ඔබවත් මමත් දන්නේනේ මේ දේශනා කරන්නේ අවසාන ධර්ම දේශනාවයි මේ අහන්නේ අන්තිම දේශනාවයිගේ ලබිකවුරු දන්නේන නොත් ඒක එහෙම වඩ බැරි පුළු එකහෙම වෙඩ පුළුව ආගේ හිදා සංසාරය එකෙක් කෙන අරගනාපු කර්ම ශක්තියට අනු අරගනාපු ආවිෂයට අනු ඒ ඒ අයි ජීවත් වෙනවා. නමුත් කර්මය ඉදිරිපත් වෙලා ඒ ජීවිතයේ බිගන්්ඩ සූදානන් වෙනකොට බේරන්ඩ බැරූයනවා. අන්න ඒනිසා භාගිතුන් වහන්සේ දේශනා කළා මහනෙන හැම වෙලාවම හැම කෙනෙක්ම යහපත් හිතක් විහිටවන්ට මකද මේ යහපත් හිතක් කියල කියන්නේ සීලීන් සම්පූර්ණ වෙච්චේ ධානයන් සම්පූර්ණ වෙච්චේ දසදානවස්තුයිෙන් පොහොසත් වෙච්චේ දසාකුසලෑන්ගෙන් වැලකුණේ ධර්මිෂ්ට ජීවිතයක් ඇත කරන්න පුළුහන් තරන් ජීවිතයට රැස්වෙන කරුම ප්‍රමාණය අවම කරන්නට එකට හේතුවම කන්ද සංසාරය ඔබයි මමයි කරලා තියෙන පව් කොච්චරයි දෙ කියලා අපිට කියන්න පුළුවහන්ද අපි දන්නවද කරපු පව් කොච්චරද කියලා මේ වෙන කොටත් අපිට දඩුවන් කරන්න පෙරකරපු අකුසල් තරන්නම් සූදානමින් ඇදද මේ ජීවිතය කරපු අනමේ පෙරකරපුකුස විශාල වසයෙන් පෙළ ගැහිල ඉන්න විපාකදට අපහිතනවආපායනං යන්න තිබී කියලා මේ ජීවිතයේ නිරයගාමී අකුසලයක් කරලා නොතිබනත් අපි පෙරජීවිතවල කරලා තියෙනවා ඒ අකුසල කරමය කළේ අපිනං විඳින්නන්නේ තව කෙනෙක්ද විඳින්නෙ කරපු කෙනාව තමයි පවක් කරන හැම මොහොතකම හිතඩ මීට වඩා දරුණු විදිහට මට මේක විඳන්ඩ වෙනවා කියලා ආගකට කැමති නං ඒ අකුසල කරමෝල යෙදු නටකමක් නෑ නමුත් සංසාරික දුකට අකමැති පුද්ගලය වහවහා අකුසලෙන්ත් තෙන්ඩුවනේ පෙරකරපු පවු් කොහොමද පියෙන්නේ පින්පියෙන් හැටි ධර්මය සඳහන් කලා මහ බෝසතාණන් වහන්සේ කුසල් පුරාගන එන සංසාරී දේශනා කළ නිකම් මේ තැනකට කඳු කර ප්‍රදේශයකට ගල්ලා කටත්තා උපචිතත්තා උත්සන් නත්තා විපුලත්තා මනොදම උස්සන්නත්තා කඳුකර ප්‍රදේශයකට ගෙහිල්ලා වටපිට බැලුවත් අපිට ම නොවාද පේන්නේ හැම පැත්තෙම කඳුගැට ඒ කඳුගැට නිකං ඉස්සිලා ඉස්සිලා වගේ තමා පේන්නේ එද බැලූ බැල්මටම හැම පැත්තෙම පේන්ට තියෙන මනොවද උස්වෙච්ච කඳුමුදුුම එතකොට පින්නතන අපිටත් අභිඥ්ඥාවක් වත් තිබුණ නං අතීත භවයේ දිහා ටිකක් හැරිල බලන්ට ආං එතකොට පේනවා මේ සත්වයා තුළ තව කොයි තරන් අකුසල්තියනවද කියලා එතන වෙනම තියෙනවා මව්පියන්ට බැනලා රැස්කරගත්ත පව් අයිංසක මිනිස්සුන්ට ගහලා රැස්කරගත පව් හොරකං කරලා වංචා කරලා ලබාගත්ත පව්. පන්සෙල්ම උල්ලංගනය කරලා ලබාගත්ත අකුසල්. මේ ඔක්කොම එකතු වෙලා දැන් කොයි වගේද පේන්නේ කඳු යායක් වගේ. මව්පියන්ට බැනපු පවවෙනයි. ගුරුවරුන්ට ගහපු පවවෙනයි තුනරුවන්ට නිග්‍රහ කරපු පවවෙනයි. මේ විදිීට මේ විද කඳු යායක් වගේ. හැම එකක්ම ඉස්සිලා ඉසිලා ඉසිලා පේනවත් තමන් කරබව් විපාක නොදී ඒ තරන් පවුකන්දරාවක් තාම තියෙනවනම් මේ ජීවිතයනුත් ඒකට පවු් එකතු කරලා මොකද කරන්න අපි කවදද ගැලවෙන්නේ කවද්ද නිදහස් වෙන්නේ තවතාව පෞුරස් කර කර ආන් ඒනිසා ධර්මය තුළින් තේරුම් අරගෙන වහා වහා අකුසලේ නෑත් වඩම යෝදී කරපු පෞ්ටික මමම ගෙවන්්ඩෝනෙ අලුතිෙන් රැස් කරනවා කියන එක ලොකු අකුරතග්ඥ බව තමන්ට තමන් කරගන්න අකුරත්‍ය බව ඒක මහා අවාසනාවන්ද තත්ත්වය අන්න නිසායි දේශනා කළේ කළ අකුසල් ප්‍රහේනය කරන්න යටපත් කරන්න විනාස කරන්න උත්සාහ කරන්න. හැබැ නොකලා කුසල් ජීතය කවදාවත්ම කරගණ්ඩ එපා කියලා. අපිත් මේ වෙනකුට නොයෙක් නොයෙක් විදිහී පව්කරපු අයි අපි හැම කෙනෙක්ම. නමුත් අපේ ජීවිතවල කරපු නැති පවු නැත්ත අපි තාම අම්ම මරලනෑ අම්මට ගහලනේ අම්මට පරිුසවචනයෙන් බැනලනෑ මේ අපි කරපු නැතිපාප කරන්න මේ විදිීර්තාව ගොඩක් කතා කරහයි නොකළ පව් හැබැයි කවදාවත් මේකයි කරන්න පා ආංඒකයි මෙ දේශනා කළේ කරපු අකුසල් යටපත් කරන්න නොකල අකුසල් නූපදවට ද අම්මට ගහල නෑක කරුමේතාම ජීවිතය කරලා නෑ එකය කවදාවත්ම කරන්නත් එපා ප්‍රාණගාතයේ කවදාවත්ම කරලා නැති කෙනෙක් වෙනත් මොනම හේතුවක් නි ප්‍රාණගාත කරට එපාකිලමි සඳහන් කරන්නේ එක හේතුව තමයි මෙන්න මේ අකුසල කරම ඒ කාන්දයෙන් සංසාරගත ජීවිතයේ විපාක දෙනවමයි. නවත් අඩ මේලෝක වෙන කිසි කෙනකුට කිසි කෙනෙකුට බෑ එනම් මෙතෙක් කරගෙන තියෙනවනන් ඒ කරගත්ත හැමදේකටම බිපාකයක් තිෙන ඒසානාගදී කරුම රැස් කරන්්ඩි පාකිිල දශනා කළා පුළුවහන් තලන් අකුසලයෙන් ඇත්වෙන්ඩ කියල දේශනා කළා ද බානකු නන්දට වෙච්ච වැඩි නන්දට ඊතලයක් ඇනිල නන්ද හදිසීමරුණ මොකදම මේ ඊතලයේ ඇනව කියන කරමය නන්ද විසින් පෙර සංසාරි කරගත්ත එවන්ම අකුසල කර්මයකට අනුව තමයි මේ තලේ නන්දම හොයාගෙන ඇවිල්ල තියන්නේ විපාක දිය යුතු කාලයේ එළබිලා නිසා ලෝතු්‍රා බුදුරජාණන් වහසේ දන්නව කාරණාව පාතර අරං පෙර මගට වඩින බවත් පාතරයේ පිළිගන්වලා ආපහු ගෙදර යන ගමන් නන්ද මැරෙන බවත් භාගිතන හසසි දැක්කේ මේ ගෙදර දානිට වඩින්ට හුඟක් කාලෙකට ඉසල්ලා. ආංඒක නිසා උත්සාහ කළා නන්දට වහවහා සංසාරයෙන් එතරයන්ට පාර කියල දෙින්ඩුවන කියලා. ඒනිසා තමයි නන්දකි දානි භාරාරගෙන නන්දට අනුසාසනා කරලා නන්ද සෝවා නාය තත්ත්වයට පත්කලා කියල කියන්නේ නන් දායකවදවත් සතරා පායට ඇන්න නෑ කියන එකයි. එන පින්නතුනි බනාහනෝබත්. දේශනා කරන මම ධර්මශ්‍රවනය කන ලක්වය සිලෝවේසි සියලු දෙනාමත් අපි කවුරුවත් දන්නවාද අපේ මරණයේ අපි හොයාගෙන එන දවසේ. දන්නේෙ නැ තන් හැම මොහොතකම මොනවද අපි කරන්න ඕෝනි. කුසල චිත්තයක් දවුණු කරන මිසක්. අකුසලේක ඇලෙන්න්න ගැලෙන් එපා කියල මයි දේශනා කළ කුසල චිත්තයක් දියුන් කරගන්න අකුසලේට වහාම පිටු පාන්් කෙනෙක් කුසල් මතපෝෂණය වෙලා ධාර්මික ජීවිතයකින් යුක්තව කුසල් හොය රැස් කරගන්න කටයුතු කරනවා නං ඒ සැදැහැවත් ධාර්මික පුද්ගලයට මහත්ඵල මහා නිසංස දායක කුසල් ලැබෙනවා සලෙන් හැමදාම පෝෂණය වෙන්ට අකුසලේ හැමදාම දුරු කරන්නට මනුෂ්‍යාත්ම භාවයක් ලබල උපදින්න බලාපොරොත්ව වෙන කෙනෙ ඒ මනුෂ්‍යාත්ම භාවේ ලබාගණ්ඩ මූලිකව සම්පූර්ණ කර ගතයුතු කාරය තමයි සීලය සිල් නැති තැන අපට තියනෙ දුගතියක්මයි සිල් තමයි මේ සත්වයා ඉපදිය යුත්තේ කොහෙද කියන කාරණාව තීරණය කරන්න දානය තමයි උපදින සත්වයාට ලැබෙන දී තීරණය කරන්න එතකොට පින්නතුනී මේ ජීවිතත් අපි රැස්කරගත්ත පව් තියෙනවා පෙරජීවිතවලත් අපි රැස්කරගත්ත පව් ඕන තරන් තියෙනවා හැබැයි කරපු හැම අකුසල කර්මයකටම විපාකයකුත් මේ වෙනකොට නියම වෙලා මයි තියෙන්න්නේ මේ වෙනකොට දඩුවන් දීලා තියෙන්නේ අච්චු කරලායිතියන්නේ විඳවන්ඩ යන්නයිතියෙන් එහෙම කල්පනා කරලා බලහම අනාධිමත් කාලයක් සංසාරයේ අපිට කොයි තරන් දුර යන්න සිද් වෙේද. සතර අපායි වැටිල කොයි තරන් කල් ගණ්ඩ සිද්ධවෙේද එමනම් මේ වෙනකොටත් අපි බැරදිකාරයනමේද අනාගතයේ දඩුවන් රාසයකට උරුමකන් කියන බැරදිකාරයූ පිරිසක්තමයි ඇබි අනාගතයේ තියෙනවා මහ දඩුවන් ගොඩ ඒ තමයි පෙර කරගත්ත අකුසල්වල ආදීනවේ විඳින්ට තියෙන හෙට පටන්ගනිහිද දන්නත් එක අවරුද්ධකින් විතර පටන්ගනීද දන්නෙත් න හැබැ ස්නාුරෝගෙන්ඩ පුළුවන් මොලේ විකෘති වෙන්ඩ පුළුවන් මේවාගේ විවිධ විවිධ රෝගමටටන් වලින් අපිට මේක විපාක දෙඩතිය අවස්ථාව බොහොම ඉහලයි ඒ ඔක්කොම අපිම මේ සංසාරයේ සම්පාදනය කරගත්ත දේවල්මයි කවරුවත් කරල දීපුවාහෙම නෙමි අපි විසිම්ම කරගත්ත දේවල් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හොරෙක් හොරෙකුට කරන අපරාදයට වඩා වෛරක්කාරයෙක් වෛරක්කාරය ගුට කරන අපරාදීයට වඩා වරදට පිහිටෝපු හිත අපිට මහනපුරක් කරනවා වරදට පිහිටෝප හිත මෙලවදී අපිට නොෙ තාඩන පීටන උදා කරනවා පරලොව නිරේගාමී වෙලා ඉපදිලා අවුදු කෝටි ප්‍රකෝටි ගනන් එ මොහොතක විවේකය නිමාඩුවක් නැති එක දිගට පවතින දුක්කන්දරාවක් විඳගෙනයන්න සිද්ධු සතරාපායි වැටිලා එයින් නරක නිරේ වැටිලා ඩැවන්ත දුකක් විදෙන. තිරිසං ලෝක ඉපදිලත් අති භානක දුක්කන්දරාවක් මෙත්තිරි සංසත්තුත් ඉදිනා. ප්‍රේත නිකායි අසුර නිකාය ඉපදිලත් කියල නිමක් කරන්න බැරිතරන් මහ පිළිකුල් දාදායක දුක්ඛ සහගත ජීවිත පෙරතමන් හම්බ කරගත්ත ප්‍රමාණය. මේ ජීවිතෙත් අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා. සමහරන්ට බෞබෝග සම්පත් බොහොමයි සමහරුන්ට බෞබෝග සම්පත් හීනයි. තවවි දිකට කිවොත් සමහරු දුප්පත් සමරු පෝසත්. සමහරු හොඳට ඇඳල පැළඳලා ඉන්න සමහරුන්ට ඉන්න දවත ගණ්ඩවත් හරිහෙමං වස්තරයක් නෑ. මොනෝද මේේ තියෙන ඔක්කුම පෙරකරගත්ත කුසල් සහ අකුසයි. මේ ජීවිතය ලබල මේ බුක්ති විඳගෙන යන්නේ. පෙරකරපු පින් මේ බුක් තිමිඳගෙන ඇන්නේ. ැබයි හුගක් දෙනාට අමතක වෙනවා පෙරපංකරපු නිසා මේ තරන් හොඳට ජීවත් වෙනවා නමුත් මේ ජීවිතෙන් සංසාරය නිමාවෙන බවක් නිමා වෙන පාටක්නහැ එ නිකම්ම නිමා වෙනවන රහත් බව කියන එක අපි හොයාගනයනවද රහත් පව කියන එක අපි විසින් ඩ එතු රහත් බව අපි හොයාගෙනෙන්නේ න අපි විසින් හොයාගෙන යන්ඩෝන එතර මේ ජීවිතය කෙනෙකුගේ බලාපොරොත්තුවක් තියෙනවනම් යටත් පිරිසෙන් සෝවාං වඩවත් ඇැබැ බුද්ධ දේශනාව නම් කොහොමත් එහෙම සඳහන් කරලනෑ බුදුරජාණන් වහසේ කොහොම දේශනා කළේ උත්සාහ කරන්ඩ මේ ජීවිතයෙන් නිවන් දකි නොමයි කියලා ආ එහෙම කටයුතු කරන කෙනාට තමයි යම් හරි සහනයක් ලැබින් මේ ජීවිතෙන් නිවන් දකිනෝව මයි කියල තීරණය කරලා උත්සාහ කරන්නේ සඳහා භාගිතුන් හසික දේශනාවයකයි සෝවාන් වෙන්න කියල දේශනා කරන්නේ කෙලින්ම නිවනම පාර්ථනා කරට නමුත් සතර මාර්ගයක් තියනවා සෝවාං සකදාගාමි අනාගාමී අරිහත් කියලා මෙන්න මේ සතර මාර්ගයේ සම්පූර්ණ කරනකොට අමාරුම කාර්ය තමයි සෝවාංගෙන එක රහත්තන අමාරු වැඩක් නෙමෙයි කියල කියල තිෙන් අමාරුවයම තියෙන සෝවාං වෙන එක මුල පටන් ගඩ තමයි යමාර් එතකොට යම් කෙනෙක් සෝවාන් වඩ බලාපොරොත්තු වෙනවා නං ඒ පුද්ගලයක් කොහම ජීවත් වී තුවි. සෝවාන් වෙලා නැතුව නමුත් සෝවාන් කෙනෙක් වගේ ජීවත්තෙන්ඩ නෑ ආං එහෙම කටයුතු කරගෙන යනකොට තමයි ඔය කියන සෝවාන් බව ලැබෙන්නේ. සකෘදාගාමී වනේ නැතුව නමුත් සකෘදාගාමී වෙන්ඩ තීරණයක් තියෙල වේ එතකොට සකදාගාමීන් වහන්සේ නමකගේ හැසිරයම් රටාව කොහොමද මමත් සකෘදාගාමි වනා වගේ හෙසිරෙන්ඩුවනේ සෝතාපත්තිඵලේ හොයෙන කෙනා. තමන් සෝවාන් වෙච්ච කෙනෙක් වගේ තමයි හෙසිරෙන්ඩුවනිි එතට සෝවාන් විච්ච කෙනා කව දාවත්ම සිල්කඩනවද කවදාවත්ම පන්සිල්ලුල් ලඟනේ වෙන්න නෑ සෝවාන් කෙනෙක් ඇති. එමන සෝවාන් කෙනෙක් වගේ වෙන්ඩ උත් සහ කරනවා කියලා කිය හම අපි සෝවාන් වනා වගේ ඉන්දෝනේ. සකදාගාමිිය වනා වගේ ඉන්දෝනේ. අනාගාමී වනා වගේ ඉන්ඩෝනේ. රහත්න්නේ කොහොම හිටියාමද. රහතන් වහන්සේ නමක් වගේ වැඩ කරන්නට පටන් ගත්තහම තමයි ඒ උතුම් අරහත්වය අපිට ලැබෙන. එහෙම නැතුව දහසක් පවු්කර කර නොයෙක් අල්ලාප සල්ලාපොල යෙදිල දොඩමින් පවු්කාර ජීවිතයේ ගත කර කර ඉන්න ගමම් මලක් පිපුන වගේ රහත් වෙනවාද කෙනෙක් සිල් සම්පූර්ණ කරගෙන ගුණ සම්පූර්ණ කරගෙන ශ්‍රද්ධාව පෙර දැරි කරගෙන හැබෑම රහතන් වහන්සනමක් යම් සේද ඒ විදිහෙට තමන්ගි ජීවිතය හදාගන කාලයක් කියනකොට තමයි ඔය කියන රහත් බවපිට ලැබින් වර්තමා නියෝන තරං කතා කරනවා ඇයි රහතන් වහන්සේලා නැත්ති ඇයි සෝවාන් වහන්සේලා නැත්ති ඇයි අනාගාමීන් වහන්සලා නැත්ති ඇත්තටම ඇයි නැත්ති ඒ වගේ ජීවිතයේ පුරුදුකරපු අය හිගනිසයි එහෙමයි නැත්ති. එමනන් දැ මේ කාරණාවෙන් අපි දැනගත්ත කරුණ තමයි අපි අපිට හොඳ සාධාරණයක් කරගණ්ඩුවන යුතුකං විෂ්ට කරගඩුව. අම්මට යුතුකං කරන හොඳ පුතෙක් තාත් අට යුතුකම් කරන හොඳ පුතෙක් ගුරුවරුන්ට යුතුකං කරන හොඳ ශිෂ්‍යයෙක් සහෝදරයන්ට යුතුකං කරන හොඳ සහෝදර පිරිස ඥාතීන්ට යුතුකම් කරන හොඳ නෑඒෙක් එයා හැම පැත්තෙන් මොහොඳයි නමුත් එයාගේ නොහොද පැත්තත්තිෙන? අනුන්ට යුතුකං කරලා කොච්චර හොඳ වුනත් වැඩක් නෑ තමන්ගිටික කරගන්න නත. නමුත් අපි හැමෝගෙම ස්වභාවඇත් ඕක නමේද අනුන් වෙනුවෙන් කළේතු හැමද ස්වාමියයා වෙනුවෙන් බිරිඳ වෙනයෙන් දරුවෝ වෙනුවෙන් හැමදේම කරනවා. හැබැයි තමන්ට මුකුත් කරගන නෑ. යටත් පිරිසෙන් මාසයක්ක් ගයාට බුද්ධ වන්දනාවත් එක දවසක් කරන්නේ ඉති පිශෝගාතාව තේරුම දන්නවද කළ හුත් තේරමුවත් දන්නෙත් තේරමුවත් දන්නෙක් නෑ. තුන් සූත්‍රයෙන් එක සූත්‍රයක් කියන්න කිවත් තුන් සූත්‍රය ගැනෙමකක්ද්ද කියලවත් දන්නේෙ නෑ සූත්‍රයෙ පාඩන් කරන්න නතිය. ඉතින් එහෙම විච්චාම මේ බුද්ධාන්තරයක ශ්‍රෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිලා ඒ ජීවිතයට සාධහරණයක් දමි කරල තියන්නේ. අනුන්ට යුතුකංකලාමිසක් තමන්ට කරගෙන නෑ. ආංක නිසා මරණයන් පස්සේ නිරේගාමී වෙන්්ඩ තිෙන ඉඩ කඩ බොහොම වැඩි. නම් මෙතඳ දේශනා කරන්නේ මනාසීලයක් ආරක්‍ෂා කරන උතුම් කෙනෙක් හැටියට. අපි හැම වෙලායුම ජීවිතය කටයුතු කරනකොට තමයි අපිට අති උතුම් තැනට ලඟාෙන්ඩ පුළුවන් වෙන්නේ. උත්සාහ කරම බුද්ධන්තරය තුළ දුර්ලබ මනුස්ස ජීවිතය ආය ලැබෙන එකක් නෑ මනුස්ස ජීවිතය ලැබුණත් සම්මාධීට්්‍යියය ලැබෙන එකක් නේ. සම්මාධීට්‍යය ලැබනත් බුද්ධාන්තනය හම්බ වෙන එකක් නෑ ති බද්ධාන්තරයක් නතන් සම්මාධීත්්‍යයකුත් ඇතටම ඇත්තරප නෑ. මහබෝසත්වොරු වගේ පහල වෙච්චහම මතකතිය ත් අපිට නෑ. ආංගක හින්දා. තමන්ට ජුතුකන්්ටික සම්පූර්ණ කරට. තමන් වෙනුවෙන් සාධාරණයක් කරගයිට. සසර කරගත්ත බොහෝ පෞ්තියනෝ. මේ ජීවිතයේ කුසලයෙන් පුරවහම පෙරපෞටිකටි කෑතටයනවා. කුසල් වැඩි පුරතියනු. එ කුසලය අපිට උපමා උපකාර කරනවා සංසාරෙන් ඉතරෙන්ට. අංගිනිසා වහ වහා 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 කුසල් ටැස්කරගන්්. ජීවිත හෙට ඉවරවේද දන්නේ නන්දකිවාගේ. නන්ද මහලකු දෙයක් කරගෙන සතරාපායෙන් විදුුණ නන්ද සතරාපායයිෙන් විදුන මිසක් අපිට තාම මිදන්න බැරිවුණා ආගනිසා වීර් වඩන්ඩ සෝවාන් වහන්සේ නමක් වගේ ජීවත්තට සකදාගාමී අනාගාමීන් වහන්සේ වගේ ජීවත්තෙන්ට වීර වඩන්ට ආන් එහෙම කටයුතු කරගෙන යනකොට ඒ උතුම් නිවන වහහා ඔබටත් ශක්ෂාත් කරගණඩ හරි පාසුහි බද්ධාන්තරයක ලැබිච්චේ ශ්‍රේෂ්ඨ මනුස්ස්‍ය ජීවිතයට හැබෑම සාධහරණයක් කරගෙන සතරාපායෙන් අතමි දෙෙන අල්පායුෂ්ක බවින් අතමි දෙෙන තවතවත් පින්කන් කරන්න පුළහං වාසනාවන්ත ජීවිතය ධර්මානුකුලූ පෝෂණය කරන්නඩ තුනුරුවන්ගේ ආශිරුවාදීෙන් ඔබ සිරධනාටම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවාකල් ආශිරවාද කරනවා නියද මෙ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ විදෙස්කතව සිටින පුතු කේකේ රෝහණ වීරසිංහ මහත්මා සහපී දොලිමැනිකා මෑණියන් ඇතුළු පෞුලීසි යොල දෙනා විසින් උතුම් අරමුණු තමයි කේකේ බ්‍රම්පිසිං්ඥෝපියයාන්න නැතුළු මියගිය සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඉි අමතර සුජීවත්ව සිටින පෞුලී සියලූම දෙනාට තුනුරුවන්ගේ අනන්තාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවී ච්චිරජීනය පාර්ථනා කිරීම. දායකත්වය දැරූ දායක පින්වත් පිරිස, රෝහණ වීරසිංහ මහත්මා සහ අවස්ථාවට සහභාගි වෙන සියලුම පින්ුතුන්. අනුමෝදන් කරන්න බලාපොරොත්ව වන සියලු දෙනාටම පින් අනුමෝදන වේවා. ආශිරවාද කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම ප්‍රත්නත්ත්‍රේ ආශිරුවාදෙන්. නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා. ඔබ හැමකිනකොටම ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්ුමං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සැනසන්ඩ මිස්ියලුම්ම පුුණ් ධරමයන් හිතුවාසනාාවීවාකල් ප්‍රාර්ථනා කරනවා. ආකාසත් සහාචලමන් හාදීවානාගා මහිටිකා පුණ්ඥන්තන් අන් මෝදිත්වාචිරගරක්කං තුළුකශාසනන් දීවූ වස්සතු කාලීනේ සස්සිය සම්පත්ති හීතුචේ. वितु भवतु लोकोच राजा भगत्तु दम्मिको